සුබෝදේශනක් දුවේ පුතේ අපි අද බලමු අපි පාඩම් කරන්න යනකොට මුලින්ම අපි මොනවද කරන්න ඕනේ කියලා මුලින්ම අපි අපිට පාඩම් කරන්න තියෙන ඕනේ තැන මෙන්න මේ පාඩම් කරන තැනට හොඳට වාතාශ්‍රය ලැබෙන්න හොඳට එළිය ලැබෙන්න අපි සූදානම් කරගන්න පිරිසිදු පිළිවෙලක් ඇති කරගන්න පිරිසිදු පිළිවෙලක් ඇති කරගෙන අපි පාඩමට සූදානම් වෙන්න එහෙම පාඩමට සූදානම් වුණාම අපිට නිදිමත එන්නේ නැහැ පාඩම් කරද්දී අපිට හිතෙනවා දිගටම වැඩ කරන්න ඕනේ කියලා අපි අරමුණකට වැඩ කරනවා. ඉතින් ඉස්සෙල්ලාම අපි වාතාශ්‍රයක් ලැබෙන්න පිරිසිදු පරිසරයක් හදාගෙන අපි මේසෙ අපි ලස්සනට අස් කරගන්නවා. මේසෙ තියෙන පොත්ගොඩ දැන් ළඟට ගිහිල්ලා බලන්න මේස වලගේ කොහොමද තියෙන්නේ කියලා. මේසෙ පුරාම පොත්. ඉතින් අපි ලස්සනට පොත් මේසෙ අස් කරලා පොත් ටික පිළිවෙලට ක්‍රමානුකූල විදියකට එක තැනකට අසුරලා තබලා අපි පටන් ගමු මේසෙ කොහොමද පිරිසකර කරගන්නේ කියලා. මෙහෙමයි දුවේ අපි ඕලෙවෙල් සාමාන්‍ය පෙළ දින දරුවෙක් නම් අපිට විෂයන් 9ක් තියෙනවා. ඒක විෂයන් 9ටම 10 11 පොත් වෙන වෙනම වෙන් කරන්නේ. එනිවෙල් දරුවෙක් නම් විෂයන් 4ක් තියෙනවා. 4ට 12 13 පොත් වෙන වෙනම වෙන් කරන්නේ. මෙහෙම වෙන් කරලා පැත්තකින් කියලා. ඒ වෙලාවට පාඩම් කරන පොත විතරක් මේසෙට ගන්න පුළුවන් විදිහට මේසෙ සකස් කරනවා. මම මෙහෙම කිව්වම ඔයාලට අදහසක් ලැබෙයි. ඊට පස්සේ මොකද කරන්නේ? ඊට පස්සේ අපේ අරමුණට අදාළ පින්තූරයක් අපේ මේ සිස්සරන් ගහ ගන්න බිත්තිය. බිත්තිය හරි කොහේ හරි ඔයා පාඩම් කරන තැන මොකක් වුණත්. එතන ඔයාට පේන්න තියාගන්න ඔයාගේ අරමුණ. ඊළඟට අරමුණ ලිඛිතව ලියන්න. ඔයා මොකද අරමුණ වෙන්නේ ඕලෙවෙල් ළමයිගේ. සාමාන්‍ය පෙළ දරුවෙක්ගේ අරමුණ තමයි ඒ සාමාර්ථ නම. නැත්නම් උපරිම ප්‍රතිඵලයක් ගන්න. ඒ උපරිම ප්‍රතිඵලේ ඒ සාමාර්ථ නම ඉන්න ලියන්න. ඒ සාමාර්ථ කැපිටල් ඉංග්‍රීසි ඒ අකුරින් ලියලා සාමාර්ථ කියලා ලියලා නමය ඉලක්කමෙන් ලියන්න. මෙහෙම ලස්සනට බෝඩ් එකක් ගහගන්න පොත් මේසෙ ඉස්සරහින්. උසස් පෙළ කරන දරුවෙක් මොකද කරන්නේ? එයාට ඒ සාමාර්ථ නමයක් නැහැ නේ. එයාට ඒ සාමාර්ථ හතරයි තියෙනවා. නැත්නම් ඔයා ආස ඔයා ප්‍රධාන විෂයන් තුනට නම් ඒ ගන්න. ප්‍රධාන විෂයන් තුනයි ඒ සාමාර්ථ තුනයි. නැත්නම් ඒ සාමාර්ථ හතරයි කියලා ලස්සන බෝඩ් එකක් ගන්න. මෙන්න මේ විදිහට ගහලා ඔයා පාඩම් කරන්න පටන් ගන්න. හරි. දැන් ඔන්න අපි ලස්සන මේසෙකුත් තියෙනවා. හොඳ අරමුණකුත් තියෙනවා. අපිට දැන් අපි පාඩම් කරන්න යන්නේ. ඒත් හිතෙන්නේ ඒ ටික වෙලාවක් එක දිගට වැඩ කරාට පස්සේ ඔයාට හරි අමාරුයි මේ වැඩ එක දිගට කරගෙන යන්න. දවසේ වැඩි කාලයක් ඔයා කරන්නේ අනවශ්‍ය දේවල්. ඇයි මෙහෙම වෙන්නේ? මේකට විසඳුම තමයි දුවේ පුතේ. අපි පාඩම් කරන්න එක විෂයකට වෙන් කරන්න පැය. මේ පැයම පොත බදාගෙන පාඩම් කරන්නෙත් නැහැ. මොකද්ද අපි මේ පැය ඇතුළේ කරන්නේ? විනාඩි 25ක් පාඩම් කරන් දේවල් කරන්න. විෂය කරුණු උකහා ගනිමින් ඒක මොලේට යවමින් නැවත ආවර්ජනය කරමින් විනාඩි 25ක් කටයුතු කරන්න පාඩම් කරන්න. ඊළඟ විනාඩි ටිකේ අපි මොනවද කරන්නේ? විනාඩි 25ක් පාඩම් කරාට පස්සේ ඉතුරු වෙන වෙලාවේ අපි කරන්න ඕනේ මොනවද? අපි කෙටි සටහන් යොදාගන්න විනාඩි 10ක් විතර වෙන් කරන්න. ඊට පස්සේ අපි පාඩම් කරපු ටික නැවත ආවර්ජනය කරන්න විනාඩි 10ක් විතර වෙන් කරන්න. ඉප්පිසි දැන් කොච්චර වෙලාවක් කියලා? 10ට 25යි 10යි 35යි 10යි 45යි 50යි 60යි තව විනාඩි 15ක් වගේ අපිට ඉතුරු වෙලා තියෙනවා. මේ වෙලාවෙ අපි මොනවද කරන්නේ? මේ වෙලාවෙ අර මට අපි පාඩම් කරපු කරුණු නැවත ආවර්ජනය කරමින් විභාග ප්‍රශ්න පත්‍රයක් හොයාගෙන නැත්නම් මොන හරි ප්‍රශ්න ටිකක් හොයාගෙන අපි උත්තර ලියන්න. අන්නේ උත්තර ලිව්වට පස්සේ අපි අර පාඩම් කරපු දේවල් අපිට හොඳට මතකයි. හරිද? මෙන්න මෙහෙම තමයි. ඊට පස්සේ විනාඩි 5ක් විනාඩි 2ක් තුනක් ඉතුරුනොත් අපි අන්නේ එක චුට්ටක් රිලැක්ස් වෙන්න එළියට ගිහිල්ලා පොඩි තේ එකක් පීලා මොනවා හරි බිස්කට් එකක් වගේ කාලා අන්නේ මේල වතුර ටිකක් එම වතුර වැඩිපුර බොන්න ඕන. වතුර මේ ටිකක් බීලා ඇවිල්ලා ආපහු පාඩම් කරන්න පටන් ගන්න. මෙහෙම කරද්දිත් උඩ කම්මැලි. ඇයි මෙහෙම කරද්දි කම්මැලි වෙන්නේ? මෙහෙම කරද්දි කම්මැලි වෙන්නේ ඒකාකාරීව අපි එක තැනක ඉඳගෙනම පාඩම් කරන්න ගන්නේ. අපි මොකද කරන්න ඕන? අපි පාඩම් කරන තැන අපි වෙලාවෙන් වෙලාව වෙනස් කරන්න ඕන. ටික වෙලාවක් එළියට ගිහලා පාඩම් කරන්න ඕන. ටික වෙලාවක් ඇතුලේ තියෙන මේසෙ ළඟ ඉඳන් පාඩම් කරන්න. මෙන්න මේ විදිහට අපි පාඩම් කරන වෙලා තැන පාඩම් කරන විෂයත් එක්ක වෙනස් කරොත් අපේ මනස අපිට උදව් කරනවා පාඩම් වල ටික සාර්ථකව කරගෙන යන්න. තින්දුවේ පුතේ අපි ලස්සනට මේසයක් හදාගෙන පිළිවෙලක් හදාගෙන ලස්සන කාලසටහනක් හදාගෙන අපි වැඩ ටික කරොත් අපිට පුළුවන් ඉදිරියේදී එන විභාගයෙන් ජයග්‍රහණයක් ලබා ගන්න. ඔබ සියලු දෙනාටම සුබ දවසක්.